මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා ඇමතුම SMS එක එනවා ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරොත් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතෙක් කල් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි ආයිබෝන් කිස්තු වර්ෂ 2019 වූ සැප්තැම්බර් මාස 21 වෙනිදා අව සතවක තිතියලත් සෙනසුරාදා දවසේ ඉර උදා පෙරවරු 6යි 8ට සිද්ධ වෙනවා අතර ඉර බැසීම පස්වරු 6යි 8ට සිදු වෙනවා රාහු කාලයේ පෙරවරු 9 දෙකේ සිට පෙරවරු 10 32 දක්වා පවතින අතර දවසේ දිවයේම සුබ මුහුර්තිය පෙරවරු 7ට ආරම්භ වන අතර සුබ දිසාව උතුර වන අතර මරු සිටුන දිසාව නැගෙනහිර කියලා පෙන්වා දෙනවා. චන්ද්‍රයට අයත් රිහෙන නැගත පෙරවරු 11:19ට අවසන් වෙලා කුජට අයත් මෝ සිරස නැගත උදාවන අතර එම නැගත පසුදා පෙරවරු 11:43 දක්වා පවතිනවා. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ 5 වැන්නේ රවි බුධ සිකුරු 6 වැන්නේ ගුරු 8 වැන්නේ සනි කේතු 9 වැන්නේ චන්ද්‍රය දෙවැන්නේ රාහු තුන්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස මේච ලග්න හිමියන්ට උපදින දරුවන්ට ලග්න අධියෝගයක් උදා වෙනව යස කියන යෝගිය උදා වෙනව ඒක ඉතාම පෙරපින් මහිමින් තියන අයට තමයි උපදින්න පුළුවන් චන්ද්‍රය උසම රාශිය වෙලා පෙර සංසාර පින් කරපු අයට මේ දවස තුල මේෂ ලග්න හිමියන්ට හදිසි ධනලාභ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඇති වෙනවා ගජ කේසරි රාජයෝගෙත් උදා වෙනවා මේ දවසේ. ඒක නිසා බොහොම බලසම්පන්න ලග්නාදී යෝගයයි ගජ කේසරි රාජයෝගයයි දෙකක් එතනම තියෙනවා. ඉතින් බොහොම බලසම්පන්න හොඳ දවසක් ඇටිය තමයි උපදින දරුවන්ට පෙන්වන්න දෙන්නේ. පුණ්‍ය කටයුතු වල නියැලලා ඉන්න හොඳ දවසක් කියලා පෙන්වා දෙනවා මේ ශලක් නිමියන්ට. උසම ලග්නේ ලග්නාධිපති සිකුරු රවි බුධ සමග පස්වැන්නේ රාහු දෙවැන්නේ කුජ හතරවැන්නේ ගුරුවත් වැන්නේ සනි කේතු අටවැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස කුසල ලක්මවියන්ට බොහෝ ධන සම්පත් උදා වෙන දවසක් ලොතරැයි වාසනා උදා වෙන දවසක් හදිසි ධනලාභ කොමිස් මුදල් වෙළඳාමින් ව්‍යාපාර ජය අත්වන දවසක් හැටියට පෙන්වා දෙනවා මිතුන ලග්නය ලග්නාධිපති බුදු සිකුරු රවි සමග හතරවැන්නේ කුජ වික්‍රමස්ථානයේ උතුම්වැන්නේ රාහු ලග්නේ ගුරු 6 වැන්නේ සනි කේතු 7 වැන්නේ ගෝචර ගමනේ දෙනවා චන්ද්‍රය 12 වැන්නේ හදිසි ස්ථාන මාරු වගේ දේවල් වලට හදිසි ඔබට මුණ පාන්න වෙන්න පුළුවන් ඒ වගේම ඒ රැකියාවේ තමන් පදිංචි ස්ථානෙනුත් වෙනත් නිවසකට යෑම හෝ අලුත් නිවසක පදිංචි වීමේ වාග්ය උදාවන දවසක් හැටියට පෙන්වා දෙනවා තරමක් දුරට මුල මුදල් අතින් අගහිඟකම් ඇති වෙන දවසක් හැටියටත් පෙන්වා දෙනවා කටකලක්නේ ලග්නාධිපති චන්ද්‍රයා අයස්ථානයේ රාහු 12 වැන්නේ කුජ ධනස්ථානයේ රවි බුධ සිකුරු වික්‍රමස්ථානයේ ගුරු 5 වැන්නේ සනි කේතු 6 වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස කටකලක් හිමියන්ට ඉතාම වාසනාවන්ත ප්‍රීතිදායක දවසක් බව පෙන්වා දෙනවා අදිසි ධනලාභ ලොතරැයි වාසනා කොමිස් මුදල් විශේෂයෙන් මැණික් සම්පතින් බොහෝ පොහොසත් වෙන්න පුළුවන් දවසක් ඔබට නිල අධික මැණික් ලබන්න පුළුවන් දවසක් කියලා තමයි පෙන්වා දෙන්නේ විභාග වලින් ජයත් වෙන දවසක් කියලා පෙන්වා දෙන සතුරන් පරාජය වෙන දවසක් සිංහ ලග්නේ ලග්නාධිපති රවි බුධ සිකුරු සමග ධනස්ථානයේ කුජ ලග්නේ ගුරු 4 වැන්නේ චන්ද්‍රයා 10 වැන්නේ රාහු 11 වැන්නේ සනි කේතු 5 වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස සිංහ ලග්න හිමියන්ට සුබඵල උදා කරන දවසක් චන්ද්‍රය 10 වැන්නේ යනකොට බොහොම හොඳයි සුබඵලත් වෙනවා අතිසි මිල මුදල් ලාභ ධනවාසි ආර්ථික වාසි කොමිස් මුදල් මේ සෑම දෙයක්ම අද දවසේ ඔබට හිමි වෙනවා ඔබට අද වැටුප් වර්ධක ඇති වෙන්න පුළුවන් වැඩ කරන ආයතනයේ අඩි වැඩි වී මුසස් වීමගේ දේවල් ලැබෙන්න පුළුවන් දවසක් ඇටියට සිංහ ලග්න හිමියන්ට පෙන්වා දෙනවා කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ රවි
සිකුරු සමග ලක්නේ ගෝචර ගමනේ යෙදෙන අද දවස බද්ද පංච මහා රාජෝගයේ උදා වෙනවා කන්‍යා ලක්නේ උපදින අයට. මේක ප්‍රබල රාජෝගයක් පැත්තර ගන්න නැතුණාට අධ්‍යාපනය අතින් බොහොම ඉහළ තැන්වල ධනය අතින් ඉහළ තැන්වලට ළඟා වෙන්න පුළුවන් රාජයෝගයක්. රජකේසරි රාජයෝගෙත් උදා වෙනවා ගුරු කේන්ද්‍රගතව චන්ද්‍රයා පුණ්‍යස්ථාන ගමන් කිරීම. තනිකේතු හතර වෙන්නේ රාහු දස වෙන්නේ ස්ථාන මාරු විදේශ ගමන් හදිත විදේශ ගමන් ආදිය ඇති කරන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට අද දවසේ තරමක් දුරට කේන්ති යන දවසක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක් හැටියට පෙන්වා දෙනවා. අත්පාවල වාත වේදනා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගලමු තුලා ලග්නයට අද දවස කොහොමද කියලා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු බුධ සමග දොළොස් වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන අතර රවි සංයෝග වෙලා ඉන්නවා ගුරු ධනස්ථානේ ශනි කේතු වික්‍රමස්ථානේ රාහු පුණ්‍යස්ථානේ චන්ද්‍රයාට වෙන්නේ. තුලා ලග්නේ හිමියන්ට අද දවස තුල සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න අපහසුයි. අද ඔබට අධික වියදම් ඇති කරන දවසක් මිල මුදල් හානි වෙන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන. උච්චක ලග්නේ ලග්නාධිපති කුජ දස වෙන්නේ රයිබුද සිකුරු අයස්ථානේ ගුරු ලග්නේ කෝටියක් දෝ සභංග කරනවා. චන්ද්‍රයා හත් වෙන නිසා ගජ කේසිරි රාජෝගයෙන් උපදිනවා. අද එතකොට අයස්ථානාධිපති අයස්ථානේ බලවත් වෙලා ඉන්න රවි කුල කෝටියක් දෝ සභංග වෙනවා. උච්චක ලග්නේ උපදින ගේ කේන්දරය අද බලවත් වෙනවා කුජ 10යි. වෙනත් රාජ්‍ය පව අත්පත් කරගන්නේ මේ කුජ 10යි. අය තමයි රජ කාලේ නම් මේ වර්තමාන ජනාධිපතිවර දුර්වල ජනාධිපතිවර එක් වුණාට මේ කුජ 10 බලය නිසා තමයි රජ වුණේ. මම වරු තුනමාර කලින්නේ කිව්වේ ඒකත්. ඉතින් ඒක නිසා අද දවස කෝටිය දෝෂ භංග වෙනවා. පියාගේ මේ ධනයට උරුමකාරය වෙනවා. පියාගේ දීපල උරුම වෙන දවසක්. ඒ වගේම හිතුවත් අද ඕන දෙයක් කරන්න පුළුවන් ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් දවසක්. මිල මුදල් ලාභ හදිසි ධන ලාභ ලොතරැයි වාසනා හිමි වෙනවා කියලා පෙන්වා දෙනවා ධනු ලග්නේ. ලග්නාධිපති ගුරු දොළොස් වෙන්නේ ශනි කේතු ලග්නේ චන්ද්‍රය 6 වෙන්නේ රාහු සිකුරු 10 වෙන්නේ රාහු 7 වෙන්නේ කුජ 9 වෙන්නේ. අද ධනු ලග්න හිමියන්ට නිවාස ලාභත් වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. විශේෂයෙන් අද ඔබගේ කේන්දරයට අනුව බොහොම බලවත් ග්‍රහ පීඨීමක් තියෙන නිසා ඔබට අද ඔබගේ ව්‍යාපාර කටයුතු රැකියාවේ කටයුතු හොඳින් කෙරගෙන යන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. මකර ලග්නේ ලග්නාධිපති සෙනතුරු කේතු සමග දොළොස් වෙන්නේ ගුරු 11 ස්ථානේ 11 වෙන්නේ වයස්ථානේ රාබුද සිකුරු පුණ්‍යස්ථානේ කුජාට වෙන්නේ චන්ද්‍රය 9 වෙන්නේ ගෝචර ගමනේ දෙන අද දවස අදිසි ධන ලාභ ඇති කරන දවසක් කියලා පෙන්වා දෙනවා මකර ලග්න හිමියන්ට. ඒ වගේම අද දවස මකර ලග්න හිමියන්ට අසනීපතින් බැලුවම ඉසේ කැක්කුම් වගේ සෙමරෝග වගේ දේවල් ඇති කරන්න පුළුවන් දවසක් හැටියටත් පෙන්වා දෙනවා. කුම්භ ලග්නේ ලග්නාධිපති ශනි කේතු සමග 11 වෙනි ආයස්ථානයේ ගමන් කරන අතර ගුරු දස වෙන්නේ චන්ද්‍රය 4 වෙන්නේ රාහු 5 වෙන්නේ කුජ 7 වෙන්නේ රවි බුධ සිකුරු 8 වෙන්නේ ගෝචර ගමනේ දෙන අද දවස කුම්භ ලග්නේ හිමියන්ට බොහොම සුබදායි දවසක් පොතරයි වාසනාදිසි ධන ලාභ ඇති කරන දවසක් හැටියට පෙන්වා දෙන මීන ලග්නේ. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානේ ශනි කේතු 10 වෙන්නේ රවි බුද්ධ සිකුරු 7 වෙන්නේ කුජ 8 වෙන්නේ චන්ද්‍ර වික්‍රමස්ථානේ. අද ඔබට පෙරපින් ඵල දෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. හදිසි ධන ලාභ ඇති කරනවා කියලා පෙන්වා දෙනවා. තෙරුවන් සරණයි.